ආයි බෝවන් අලව සාදරෙන් පිළිගන්න අපේ පොසොන් පුර YouTube channel එකට අද අපි කතා කරන මාතෘකාව කොහොමද ජොබ් එකක් ඉක්මනට තෝරාගෙන යනවද නොවෙනවද කියලා තීරණය කරගන්න. කිටියෙන් කියාගෙන යනවා ලයිෆ් කියලා තියෙනවා නම් ඒක ඉන්ෂුරන්ස් එකක්. ඔය ඉන්ෂුරන්ස් කරන්න දන්නව නම් විතරක් ඒ ඉන්ෂුරන්ස් එකට යන්න. එහෙම නැත්නම් නිකන් ඒ ඔය ටාගට්ස් තියෙනවා ටීම් මෙම්බර්ස්ලා හදන්න ඕනේ. විවිධ වැඩ තියෙනවා. ඔයාලට එතනින් එහාට උසස් සුසුකමක් තියෙනවා නම් ඒගොල්ලෝ බලලා වැළව ගනි. ඒ වුණාට අපි හිතමු අට පාස් වෙච්ච ඕලෙවල් විතරක් සමත් වෙච්ච අපි කවුරු හරි යනවා නම් එයාට කැමති නම් විතරක් යන්න. නැත්තම් ඒකට නොගෙහින් ලයිව් කියලා තියෙනවා. සාමාන්‍ය ඇඩ් දානවා Facebook page වල දැකලා ඇති ඇඩ් දානවා. මේ සමූහ ව්‍යාපාරයට අයිති ආයතනයේ ලයිව් කියලා තියෙනවා. සුපර් මාකට් ජාලාවෙහි අන් එහෙම තියෙනවා. ඒ වගේ වගේ කතා කරපුවම තියෙන ලයිව් ලයිව් නේ කියන්නේ ඉන්ෂුරන්ස්. එච්චරයි. ඉතින් එහාට ඒක ගැන හොයන්න යන්න එපා. මේ කියන්නේ අනවබෝධයෙන් යුක්ත ක්‍රියා කරනවා කියන්නේ අවබෝධයක් නැතුව අපි හදිසියට නිකන් අමුතු විශ්වයක් හැදෙන ජොබ් එකක් නැහැ කියලා. අන්න ඒ වගේ අයට කියන්නේ. රයිට්. අන්න ඒ වගේ අයට. එහෙනම් අපි ඊළඟට යමු. ඊළඟ ජොබ් එක ඉක්මනින්ම කතා කරමු. ඊළඟ ජොබ් එක recovery officers. recovery officer යනු ණය නිලධාරි නොවේ ණයෙකුට කිරිමි නිලධාරි. එතකොට recovery officers නා ගන්න අය දැන් බලාපොරොත්තු වෙනවා recovery එකතු කිරීමේ නිලධාරි ගන්න අය බලාපොරොත්තු වෙනවා recovery officers ලා ගන්න අය බලාපොරොත්තු වෙනවා loan ඒ කියන්නේ ණය නිලධාරි වරයත් ඔහුම කරන්න. ඒක තමයි උන්ගේ ටාගට් එක. ඒ කියන්නේ මම කියන්නේ පිපි දෙන්න හදට කියන්නේ ඒගොල්ලෝ තාම නැගිටිනවා. නැගිටින්න හදන ඉන්වෙස්ට්මන්ට් ආයතන තමයි. ඒ වගේ වට අහු වෙන්නත් එපා. සරලවම කියන්නේ ওই ටික. ඊට පස්සේ බෝතල්, ජෑම් ෆැක්ටරි, චොකලට් ෆැක්ටරි මෙන්න මේ වට පෝස්ට් දානවා. සමහර බොරුවටත් දානවා. සමහර WhatsApp inbox එන්නේ කියලා දානවා. මෙන්න මේ වට අහු වෙන්න එපා. ඉතින් ඒව තේරුම් ගන්න. මේ දවසට 20,000යි 30,000යි මෙහෙම හොයන්න පුළුවන්. සතියට 20,000යි. දවසට 2,000යි. ඕකේ ගන්න කෝල් එකක් ගන්න. අනේ ඒ වගේ ඒවට අවුන්න එපා. ඒ වගේ ඒවා තනි කරන බොරුව. අපි කතා කරා ඉන්ෂුරන්ස් ආයතන, ඊට පස්සේ දැන් ඉන්වෙස්ට්මන්ට් ආයතන, ඊට පස්සේ ජෑම් චොකලට් ෆැක්ටරි. අන්න ඕ වගේ ඉන්නවා කාක්කෝ ජාතියක් මෑන් පවර්ස්. මෑන් පවර්ස් ලාට කැමති නැත්නම් ඔයාලා යන්න එපා. මෑන් පවර්ස් ලා කියන්නේ ඔබගේ ශ්‍රමය සූරා කාගෙන ඔබට රැකියාවක් ලබා දෙනවා. ඒක කුමක්ද දන්නේ නැහැ. හැබැයි පැය 24ම හරි වැඩ ගන්න පුළුවන් තත්ත්වයේ අවස්ථාවන් උදා වෙනවා. ඒක ඔබ කොහොමද ආවේ කින්ද මන්ද ඒව වැඩක් නැහැ. ඔබ සනීපෙන්දී ඉන්නේ ඔබට උනද උළු එක කොහොමද ඒව නැහැ. අන්න ඒ වගේ අංශ. ඒ හින්දා ඒ පිළිබඳවත් දැනුවත් වෙන්න. ඒ වගේ මම කිව්වා අර ඉන්බොක්ස් එන්න මේ මේ ඩීටේල්ස් මෝ ඩීටේල්ස් කියලා ටයිප් කරන. නම් ඒ වගේ දේවල් තනිකර බොරු වෙලා දිනවා. ඒ හින්දා හරියට දාන නම ගම වයස එක්ක කොහොමද අවශ්‍ය කොහොමද තැන මෙන්න මෙතන කියලා තියෙන තැනකට විතරක් ඔයාලා ඇප්ලිකේෂන් එක ගන්න. ඉස්සෙල්ලා කෝල් එක ගන්න උනහඬ මෑන් පවර්ද මෑන් පවර් අංශයට යන්න කැමති නැත්නම් ඉතින් අවශ්‍ය නැහැ. ඉතින් එහෙම යන්නත් එපා. තමුන්ට සුදුසු වෙලාවක සුදුසු අවස්ථාවක අදාළ රැකියාව හම්බේ හරිදී හරියට තෝරගෙන බේරලා කරන්ඩ යුක්ති සාධාරණ යුක්ති සහගත වගකීමෙන් යුතුව වැඩ කරා නම් අපේ රට අද මෙතන නෙමෙයි. ඔයාලා මෙතන නෙමෙයි. එහෙනම් මේවට ඉන්න කාක්කුන්ගෙනුත් අපි බේරලා කාක්කුන් පිනස කරා. ඒ කියන්නේ මෑන් පවර් කියන කාක්කු. එච්චරයි. කාක්කා විනාශ කරනව නෙමෙයි මේ මෙන්න මේ මේ වගේ දූෂණ ක්‍රියාකාරකම් වළක්වා ගන්න අපිට පුළුවන්කම තිබුණා. එහෙනම් මේ පිළිබඳ අවබෝධයෙන් අවධානය යොමුව වැඩ කරන්න. සරලවම කිව්වේ තමුන් කැමති දේට විතරක් යන්න. මොකද තමුන් අකමැති දේට ගිහිල්ලා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒතකොට තමුන්ගේ ජීවිතේ පවා එපා වෙන සත්වයන් වලට පත් වෙනවා. හරිද?